අපි අද සූදානම් වෙන්නේ අපේ මේ ජීවිතය ගත කරද්දී අපේ මේ ප්‍රායෝගික ජීවිතයේ ඇතුලේ බොහෝ වෙලාවට අපි ප්‍රශ්න වලින් මෙරිකලා ජීවත් වෙන්නේ. සමහර වෙලාවට මේ ප්‍රශ්න අපේ හිතට වද දෙද්දී අපි ගන්න තීරණ අපේ ජීවිතයේ තීරණාත්මකම අවස්ථාවක් වෙනවා. සමහර වෙලාවට මේ ප්‍රශ්න අපේ හිතට වද දෙනවා. මේ වද දීමත් එක්ක අපිට එදිනෙදා ජීවිතේ සිද්ධ කරන කිසිදු කාරණයක් කිසිදු දෙයක් සිද්ධ කර ගැනීමට නොහැකි තත්වයට අපිපත් වෙනවා. සමහර වෙලාවට මේ ප්‍රශ්න ගැනම හිතලා අපි විෂාදයේ වගේ ලෙඩකට පවා ගොදුරු වීමට මේ ප්‍රශ්නේ හේතු වෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්ට දුන්න අපේ හිතට ප්‍රශ්නයක් එද්දී අපේ හිතට ප්‍රශ්නේ වද දෙද්දී ඇත්තටම කොයි ආකාරයෙන්ද ඒ ප්‍රශ්නේ හිතින් යටපත් කරගන්න කියන කාරණය කියන්න. ඉතින් බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී දේශනා කරනවා අපේ හිතට එකම හිතුවිල්ලක් වද දෙද්දී දැන් අපිට හිතන්න පුළුවන් අපේ ප්‍රායෝගික ජීවිතේ අපේ ගිහි භවතුන්ගේ ජීවිතවල නොඑක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න සමහරලාවට ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ආදරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම අපි ওই ප්‍රශ්نين හිතින් මිදවනවා. ඉතින් බුදුහාමුදුරු දකින්නේ සෑම ක්‍රියාවකටම මූලික වෙන්නේ හිත කියලා. අපි හිත රැකගත්තොත් එහෙම ක්‍රියාවත් රැක ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි සිද්ධ කරන සෑම කාරණයක්ම ගත්තොත් එහෙම දැන් අපිට අපේ හිතේ ප්‍රශ්නයක් තියෙන නිසා නැත්නම් අපිට ප්‍රශ්නයක් තියෙන නිසා මැරෙන්න හිතුනොත් එහෙම මැරෙන්න කලින් ඇතිවෙන්න හිතුවිල්ලක් අපිට දුවන්න ඕන නම් දුවන්න ඕන කියලා හිතුවිල්ලක් ඇති වෙනවා. නැගිටින්න ඕන නම් නැගිටින්න ඕන කියලා හිතුවිල්ලක් ඇති වෙනවා. කතා කරන්න ඕන නම් කතා කරන්න ඕන කියලා හිතුවිල්ලක් ඇති වෙනවා. එහෙනම් මූලිකම දේ තමයි හිත. හිත රැකගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපිට මේ ප්‍රශ්න වලින් යටපත් වෙන්න මිදෙන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කතා කරනවා අපිට ප්‍රශ්නයක් හිතට වද දෙද්දී මොකද්ද මුලින්ම කරන්න ඕනේ? බුදුහමරු කියන පළවෙනි විකල්පය තමයි එක දිගට හිතුවිල්ලක් වද දෙනවා නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ඉක්මනට ගන්න කියනවා. තමන්ට සතුට දැනෙන වෙනත් චූටි හිතුවිල්ලක්. බුදුහාමුදුරු උපමාවට දක්වනවා ඉස්සර කරත්තවල ගහලා තිබ්බා ලී ඇන. ලොකු ලී ඇනයක ඉදිරිපස්සට චූටි ලී ඇනයක් ගහලා මේ ලොකු ලී ඇනය ගලව ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ හිතට දැනෙන දුක්බර හිතුවිලි අපහසුතා දැනෙන හිතුවිලි අපිට පුළුවන් චූටි සතුටු බර හිතුවිල්ලකින් ඒ හිතුවිලි යටපත් කරලා දාන්න. එනිසා අපේ ජීවිතයේ ප්‍රායෝගික ජීවිතයේ යම් ප්‍රශ්නකින් අපි හිත විඳවද්දී ඔන්න පළවෙනිම කාරණය තමයි ලේසිම කාරණය තමයි හිතට හිතුවිල්ලක් වද දෙද්දී ඉක්මනින්ම බුදුහාමුදුරු කියන්නේ ගන්න කියනවා වෙනත් හිතුවිල්ලක්. ඒ හිතුවිල්ලෙන් පුළුවන් අපිට අර අපහසුතාව දැනෙන හිත අපහසුතාව දැනෙන හිතුවිල්ල අපේ හිතෙන් අයින් කරලා දාන්න. ඉතින් බොහෝ වෙලාවට අපි මේ හිතුවිල්ල දිගේ ගියොත් තමයි සමහරලාට අපිට මැරෙන්න හිතෙන්නේ. සමහරලාට අපිට ප්‍රශ්නකාරී අවස්ථා ඇති වෙන්න තියෙන්නේ. එනිසා ප්‍රධානම දේ තමයි අපේ හිත ආරක්ෂා කරගන්න එක. හිත ආරක්ෂා කරගන්න බුදුහාමුදුරු දේශනා කරපු මූලිකම තැන තමයි ප්‍රශ්නයක් එන අවස්ථාවේදී ඉක්මනට වෙනත් හිතුවිල්ලක් ගන්න. වෙනත් සතුටක් දැනෙන හිතුවිල්ලක් ගන්න. එහෙනම් වසිරු දිනාට තෙරුවන් සරණයි.